ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරු 10:30ට ආරම්භ වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී පක්ෂයේ තනතුරුවල වෙනස්කම් සිදු කිරීමට පියවර ගැනුණා. ඒ අනුව පක්ෂයේ නව සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාත්, උපනායක ලෙස අකිල විරාජ් කාර්යවසම් මහතාත්, මහලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාත් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට රුවන් විජේවර්ධන මහත්මයාත්, උපනායකයා හැටියට අකිල විරාජ් කාර්යවසම් මහත්මයාත්, සභාපතිවරයා හැටියට මමත්, ඒ වගේම මහලේකම්වරයා හැටියට රංගේ බණ්ඩාර මහත්මයාත් පත් කළා. අනෝම ගමගේ මහත්මිය, ඒ වගේම අපේ කරුණාසේන කුඩිතුවක්කු මහත්මයා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක්, සාගල රත්නායක මහත්මයා ඇතුළු සියලු දෙනාමත් විවිධ තනතුරු වලට උපසභාපති තනතුරු වලට පත් කිරීම සිදු කළා. ඉදිරි සතියේදී අපි නැවත රැස් වෙලා ඉදිරි තිබෙන පුරප්පාඩු පුරවලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහා සාකච්ඡාවක් වුණාද? නෑ, ඒ ගැන සාකච්ඡාවක් අවශ්‍ය කරන්නේ නැහැ. අත්ත වශයෙන් සියලු දෙනාගේ මතය රනිල් වික්‍රමසිංහ නායකතුමා එය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒක තමයි සමාජ මතය. එතුමා ඒක තමයි පළ කරත් නොකරත් එතුමා ඒ කටයුත්ත සිදු කළ යුතුව තිබෙනවා. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණති වරලසකට